දැන් උගලට මතක ඇති රතන හාමුදුරුවන් බෙරියන් දීපු ඇටි. මේ රට විනාශ කරන්න මුලින්ම බැස්සේ වෙන කවුරුවත් නෙවෙයි, ෆිලොපිනා නාරේ මිරිකපු හාමුදුරුවන් රතන හාමුදුරුවන්. ෆිලොපිනා නාර ගැන හොඳටම දන්න මේ රටේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඒක රතන හාමුදුරුව විතරයි. ඒකනේ ඒ තරමට විශ්ලේෂණ කෙරුවා. මේක කොහොමද උනේ, කොහොමද කෙරුවේ, ශාෆි අල්ලාහ් අක්බර් කිව්වා කියලා කිව්වා. ශාෆි අර මුස්ලිම් ළමයි ගන්නකොට අල්ලාහ් අක්බර් කියලා ගත්තා කියලා කිව්වා. දැන් මේ වගේ දේවල් මේ රටේ ජාතීන් අතර දීලා, ජාතීන් අතර අසමගිය අදලා, මානුවර ගිහිල්ලා දළදා වංශයේ ඉස්සරහා ගිහිල්ලා හිටියා මුස්ලිම් ආණ්ඩුකාරවරු, මන්ත්‍රීවරු, ඇමතිවරු සියලු දේවමාස්වියන් කියලා. දැන් අපි ආවගේ නෙවෙයිනි. එයා ගිහිල්ලා බුදිය ගත්තා, ඕක කිව්වා විතර අපි ඉල්ලා අස්සලා ගෙදර ආවා. එනවා දෙරණ නාලිකාවට ඉන්ටර්විව් එකට. ඒකේ ඇවිල්ලත් එයා මොකද කියන්නේ? එතකොට ආනෝ එයාගෙන් ඔබතුමා මේ වගේ ප්‍රශ්නයක් ඇති කරුවා, ඔබතුමා වොයිස් කට් දුනා. මම කිසිම වොයිස් කට් එකක් දුන්නේ නැහැ. මේක එකක් තව තියෙනවා. එතකොට මේ වගේ මෙතුමා කියන ප්‍රකාශවල දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇඩ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාරින් ඇවිල්ලා මම රාජකාරී මේ කටයුත්තක නිරතලා ඉඳින්දී කිසි අවස්ථාවක් නැතුව මට කරන බලපෑම් සහ මට කරලාද ඒ කියන්නේ අධිකාරණයේ තීන්දුවට එරෙහිව මාව ඉක්මවි කරගන්න ඒගොල්ලෝ කටයුතු කිරීම සම්බන්ධව පැමිණිලක් වත් මේ යොමු කිරීම සඳහා තමයි දැන් කළා තියෙනවා. දැන් බලන්න මෙයා කවුද? දැන් වද ගෙනාවේ මෙයා. මෙයාම ලොකු වදයක් අපිට. මෙයා වදය ගෙනල්ලා දැන් මෙයා නෑ කියනවා. දැන් බලන්න මේකේ කතාව. මේ පෙන්වන්නේ ඔක්කොම කොහමද තුම් මුල්ලේ යන්නේ එතනට වද කිරීමේ. හරිද? දැන් වද ගැන කතා කරුවේ නෑලු. මේක තමයි කතාව. දැන් වද ගැන අපි නම් කතා කරුවේ නැහැ කියනවා. දැන් වද වද තමයි එයාගේ කතාවෙම තියෙන්නේ. එතකොට මේක 4000 8000 වුණා, 8000 දැන් 900 වුණා, 900 දැන් 600 ගානකට බැස්සුවා. අන්තිමට මවුවර කී දෙනෙක්ද අන්තිමට ඉතුරු වුණේ? 130 ගානක් තමයි ඉතුරු වුණේ ඔරිජිනල් ෆැමිලි කරුව හැටියට. අමාත්‍යංශෙන් කියනවා මෙයාව වහම කුරුණෑගල රෝහලටම දාහන්න ඕනේ කියලා. ඔබට වැරද්ද සිදු වුණා නම් කුරුණෑගලට, කුරුණෑගල ඉස්පිතාලේ ආයි යන්න පුළුවන්ද? කොහොමද කට්ටිය? ඇයි ශාෆි ඒ ගියාම විමල් වීරවංශයට යන්න තිබුණානේ, චන්න ජයසුමට යන්න තිබුණානේ, පෙළපිලා නාරේ රතන හාමුදුරුවන්ට යන්න තිබුණානේ, ආ ජයන්ත සමරවීරට යන්න තිබුණානේ, පාදිනීට යන්න තිබුණානේ. කොහොමද කට්ටිය? දැන් කොහොමද කට්ටිය? දැන් පොට්ටුවෙන් ඉවත් වෙලා මේ කට්ටිය. ඒක තමයි වැඩේ. ආරාධනා කරනවා මේ රටට ආදරය කරන, ජාතියට ආදරය කරන සියලු දෙනාටම ඔබ තීරණයක් ගන්න. කුරුණෑගල රෝහල තුල සිසේරියන් සත්කම් 4372ක්, සාමාන්‍ය දරු ප්‍රසූති කරලා තියෙන 79. මේ 4372 න් 3479ක් 80%ක්
සිංහල ජාතික මවුරුන් සිංහල ජාතික මවුරුන්ට ඉතා අඩු කාලයක් සහ මුස්ලිම් ජාතික මවුරුන්ට ඉතා වැඩි කාලයක් ගත වේ. ශිහාබ්දීන් වෛද්‍යවරයා සිංහල ජාතික මවුරුන්ට සහ මුස්ලිම් ජාතික මවුරුන්ට දෙආකාරයකට කටයුතු කරලා තියෙනවා. UMP ඡන්දෙත් තියලා තියෙනවා. මෙයා අම්මලාගේ අවසරයකින් තොරව හැලෝබිය නාලය අවහිර කළා තියෙනවා. DIG මෙයාගේ වත්කම් පිළිබඳ හොයන්න අත්අඩංගුවට ගත්තයි කියලා UMP ආණ්ඩුව DIG මාරු කළා. පොලිස් අධිකාරීවරයා මාරු කළා. මේ වඳ කරපු අම්මලට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕන. පරීක්ෂණයක් කරන්න ලබන සතියේ අපි ලෝකෙම ඉන්දියාවේ දිල්ලිය හිටින වෛද්‍ය පීඨවල වෛද්‍ය මහාචාර්ය ලංකාවට ගෙනල්ලා මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණය ආරම්භ කරනවා. ඒකම ප්‍රමාණවත් මොහු අපරාධකාරී හැටියට හඳුනගන්න. මේ තමයි ගර්භාෂ යුද්ධේ මේක ඉතරාකාරයක ජනවාර්ගික සංහාරයක්. සිංහල ජනතාවගේ සිංහල මව්වරුන්ට පමණක් ඉලක්ක කොටගෙන කරපු අපරාධයක්. ඒ මිනිමරු වෛද්‍යවරයාට කවුරු හරි සුදුහුණු ගානව නම් ඒක ඊට වඩා අපරාධයක්. අගතිගාමීව තමයි මේ පරීක්ෂණය පවත්වලා තියෙන්නේ. 99%ක්ම මේ සාහසික අපරාධය මේ මිනිස්සය කලබවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. බලපෑම් කරන්න සූදානම් වෙන්න එපා. මහ ජනතාවට එක ලක්ෂ ගණනින් අමුණාසලයි ජෝල් වට කරන්න අපි වෙනවා. සාහසික මිනිමරු අපරාධකාරයෝ සාරාන්තත් ඇදී බරපතල අපරාධකාරයෝ. මතක තියාගන්න මේ රටක් අපි ඉතුරු කරන්නේ නැහැ.